හයි බුවන් සුබ දවසක් මිලා ආශ්‍රිත පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කරන්නේ ඉතින් අපි බලමු ප්‍රශ්නේ කෙසල් ගෙඩියක සහ අඹ ගෙඩියක මිල රුපියල් 60ක් ලු ඒ වගේම අඹ ගෙඩි දෙක සහ කෙසල් ගෙඩියක මිල රුපියල් 100යි ලු දොඩම් ගෙඩි දෙකද කෙසල් ගෙඩියකද මිල රුපියල් 160ක් ලු එසේනම් දොඩම් අඹ කෙසල් වල මිල වෙන වෙනම හොයන්නලු ඉතින් මේ වගේ ගණන් දුන්නාම එකපාරම සමීකරණ දාලා හදන්න යන්න එපා මොකද වරදිනවා ඒවගේම හදන්න එක ටිකක් සංකීර්ණ වෙනවා ඒවගේම වෙලා යනවා ලෙකින්ද ඉස්සරහම අපි කරන්න ඕන මේක ටිකක් ඇඳලා ඉන්න මේක ඇඳලා බලනවා ඉස්සරහම ඉතින් අපි බලමු කොහොමද මේක හදන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද කියලා අපිට මිල ගණන් තුනක් දුන්නා ඉස්සරහම කිව්වා අඹ ගෙඩියක සහ කෙසෙල් ගෙඩියක මිල 60යි කියලා ඒක මම කොටුවක මේ විදිහට අඹ කියන එකට A කියලා දාගන්නවා කෙසෙල් වලට K කියලා දාගන්නවා එතකොට අඹ කෙසෙල් වල මිල 60යි. එහෙනම් ඒක පළවෙනි කොටුවේ මම දාගන්නවා. ඊට පස්සේ දෙවෙනි කොටුවේ මම ගන්නවා. අපිට කිව්වා අඹ ගෙඩි එකත් කෙසෙල් ගෙඩි දෙකත් මිල රුපියල් 100යි කියලා. එතකොට මම දෙවෙනි කොටුවට ලියා ගන්නවා අඹ කෙසෙල් කෙසෙල් කියලා. කියන්නේ A K K කියලා මම ලියා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි කොටුවෙන් අපිට කිව්වා විස්තර අඹ ගෙඩි එකත් කෙසෙල් ගෙඩි එකත් දොඩම් ගෙඩි දෙකත් මිල රුපියල් 160ක් කියලා. එතකොට අඹ වලට මම A කියලා ලියාගත්තා කෙසෙල් වලට K කියලා ලියාගත්තා දොඩම් වලට මම D කියලා ලියාගත්තා එතකොට AK DD වල මිල 160යි ඉස්සෙල්ලා මම ගන්නවා පළවෙනි කොටු දෙක මේ පළවෙනි කොටු දෙක බලන්න ඒකේ මම දෙවෙනි කොටුවෙන් පළවෙනි කොටුව අඩු කරනවා ඒ කියන්නේ 100න් 60ක් අඩු වෙනවා ඉස්සෙල්ලා එතකොට අපිට එනවා 40ක් ඊට පස්සේ මම කපලා අයින් කරනවා මේ විදිහට දෙවෙනි කොටුව කෙසෙල් තියෙනවා ඒක කපනවා පළවෙනි කොටුවේ කෙසෙල් තියෙනවා ඒක කපනවා දෙවෙනි කොටුවේ අඹ තියෙනවා පළවෙනි කොටුවෙත් අඹ තියෙනවා ඔන්නම කපලා අයින් කරන්න ඕන මොකද අඩු කරනකොට ඒවත් අඩු වෙන්න ඕන එතකොට ඉතුරු වෙනවා K මේ K කියලා කියන්නේ කෙසෙල් එහෙනම් මේ කෙසෙල් වල මිල රුපියල් 40යි මොකද අඩු වුණාට පස්සේ කපලා කපලා ඉතුරු වෙන්නේ කෙසෙල් එතකොට ඒ කෙසෙල් වල මිල තමයි අර 100න් 60ක් අඩු කරාට පස්සේ එන්නේ එතකොට කෙසෙල් වල මිල 40යි. ඉතින් මේ 40 මා කෙසෙල් වල ඉස්සරහින් ලියා ගන්නවා. ඊට පස්සේ කෙසෙල් සහ අඹ. දැන් පළවෙනි කොටුව බලපුවාම කෙසෙල් සහ අඹ වල මිල 60යි. දැන් කෙසෙල් ගෙඩිය මිල අපි හොයාගත්තා 40යි කියලා. එහෙනම් අඹ වල 20යි. එහෙනම් කෙසෙල් වල මම දෙවෙනි කොටුවෙන් දා ගන්න මිල ගණන් 40 40. එහෙනම් කෙසෙල් වල දෙවෙනි කොටුවේ මිල 80ක් වෙනවා. එහෙනම් අඹ ගෙඩියක මිල වෙන්න ඕන 20යි. එහෙනම් අපි එහෙම හොයාගත්ත තොරතුරු ටික අපි බලමු තුන්වෙනි කොටුවෙන් කොහොමද අපි තොරතුරු තව ටිකක් හොයාගන්නේ කියලා. තුන්වෙනි කොටුව බලන්න. අඹ කෙසෙල් වල මිල මම හොයාගත්ත කලින් 20යි 40යි කියලා. ඉතින් තුන්වෙනි කොටුවේ මම ඒ දෙක දාගන්නවා. එතකොට අඹ කෙසෙල් වල මිල 60යි. තුන්වෙනි කොටුවේ තියෙන අඹ ගෙඩියක කෙසෙල් ගෙඩියක මිල 60යි. එහෙනම් දොඩම් ගෙඩි දෙක වෙන්න ඕන 50ක්. 160න් 60ක් අඩු කරලා දෙකෙන් බෙදුවම අපිට එනවා 50ක්. දොඩම් ගෙඩියක මිල 50යි. එහෙනම් ওই විදිහට තමයි අපි හොයාගන්නේ. එහෙනම් අඹ ගෙඩියක මිල 20යි, කෙසෙල් ගෙඩියක මිල 40යි, දොඩම් ගෙඩියක මිල 50යි. ඔන්න ওই විදිහට තමයි අපි හොයාගන්නේ.